මේ පාර අයවැය තුලින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් තීරණ ගැනයි දැන් අපි කියන්න යන්නේ. අද මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේ පාසල් ළමුන්ගේ සුරක්ෂා ආරක්ෂාවර්ණය වෙනුවෙන් රුපියල් මිලියන 2000ක් වෙන් කර ඇති බවයි. එමෙන්ම නොමිලේ ලබා දෙන පාසල් පෙළපොත් සඳහා රුපියල් මිලියන 20000ක්ද නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6000ක්ද වෙන් කර තිබෙන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කළා. මේ අතර ගුරු අභිමානී පෙරපාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක්ද දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන්ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2500ක්ද පහ ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක්ද වෙන් කර තිබෙනවා. කෙසේ වෙතත් පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10500ක් වෙන් කර තිබීමද විශේෂත්වයක් වුණා. ඒ වගේම 2024 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති රීති සම්මත කළ යුතු බවයි. NSBM ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේවත් ස්ලිට් හොරයිසන් කැම්පස් රෝයල් ඉන්ස්ටිටියුට් වැනි ආයතන සඳහා එලෙස අවස්ථාව ලැබිය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ඉතින් මෙවර අයවැය තුලින් අධ්‍යාපනය වෙනුවෙන් ආරම්භ දින මේ යෝජනා ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.